समाधिं गायासिरस खेला भव बैमी पमानुवी देवेन सासर गमन कल निमी अमानिवन पासां केरु मगे बुदु हिमी नमासिरस नमासिरस मेसे नम दिमी सत्सल लोवत निसाल दाम मत कये सदा पतल सतत आनद सामीदु गेनावाई दा उदुल पीटक तेवला दर मयद पुद पुदा नलल ताबादूत नागा ओ अंदिन्ने मी सदा अनद सारी पुत्त राहल मुगलं आदि निबाद सीवली बंकुल संग पेल सैदी ओकांद केरो सांग पार पूर तिलोव मसैदी सुवंद मालें पुद मी बैतिं सितिं सामादी साधु प्यान समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पस्सामि लोके सदने मनुस्से लद्दान वित्तं न ददन्ति मोहा लुद्दा धनं सन्ति चयं करोति भियो भावि अभिपत्तयं ධර්මස්රණ ලාභී වාසනාවන්ත කාරුණික පින්වතුනි පින්වතියනි විශේෂයෙන්ම රුවන්ඩි සොයිසා දොස්තර මහත්මා ඒ වගේම ලලනි දොස්තර නෝනා මහත්මියගේ නිවස මුල් කරගෙන අද මේ නිවසට ඔබ සියලුම දෙනා මේ රාත්‍රී කාලය තුල ඒකරාශී වෙලා බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේ රාත්‍රී කාලය තුල ඔබ හැම දිනාම ශ්‍රවණය කරලා අපේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තුලින් ලබාගත හැකි ඉහළම සැනසෙල්ල උදා කරගන්නට උදාාර පින්කමක් සිදු කරන අවස්ථාව විශේෂයෙන්ම
අද මේ උදාාර ධර්ම දේශනාවේ කුසල ක්‍රියාව සිදු කරනු ලබන්නේ ලලනි ඒ දොස්තර නෝනා මහත්මියගේ සෙනෙහෙබර පියාණන්ට පරලෝක වශයෙන් පුණ්‍ය ආනුමෝදනා කරන්නට දයානන්ද බුලුගහ පිටියේ සෙනෙහෙබර පියාණන් අභාවයට පත් වෙලා සිටින වෙලාවේ එතුමා පරලෝක වශයෙන් සුවපත් වේවා සුඛිත මුදිත වේවා කියන මේ ප්‍රාර්ථනාවෙන් පේත්‍රු පූජාවක් සිදු කරන්න එවගේම පියාණන් වෙනුවෙන් ඉටු විය යුතු උදාර යුතුකමක් සෙනෙහෙබර දියණියකගෙන් ඉෂ්ට සිද්ධ කරන්නට අද මේ උදාර පින්කම ඔබ සංවිධානය කරගත්තා. ඒ වගේම විශේෂයෙන්ම ලලින් නෝනා දොස්තර නෝනා මහත්මියගේ සෙනෙහෙබර මාතාවට විශේෂයෙන් ආශිර්වාද කරනවා අනුලා බුලුගහපිටියේ මාතාව. ඒ වගේම රුවන්ඩි සොයිසා දොස්තර මහත්මා निरोगी संपत्ति प्रार्थना करम सहभागीलासीम बुधुरुवने दम्रुवने संगरुवने अनंताशीर्वादे लभिला दिने दिने हेम मोहतुम जीवित जयगंड बुधुरजानन वहंसे श्री सद्धर्मे पिहित ओबट उपकार वेवा श्री सद्धर्मे आलोके ओबे जीवित लभिला खरदर बाधक ओबे जीवित मगहरेवा कीन प्रार्थनावे ओबे हमदे नामत उदार पिंकमकट संबंधवेन अवस्था इति विशेषेम बुदुरजानन वहन्से देशनाकुट वदाला अपे मे जीविते जयगनीम संदाह बाहिरिं अपि लबागन अरमुन इताम वेदगत् वेनवा සුවිශේෂී බලපෑමක් කරනවා. ඒ බාහිරින් ලබා ගන්න කారణ අතර කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ වගේම ධර්ම ශ්‍රවණේ වැදගත්ම කාරණා හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළා. බාහිර වශයෙන් අපි යම්කිසි දෙයක් සමග ගැටෙනවා නම් මේ බාහිර ලෝකයෙන් මොනවා හරි දෙයක් ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ ලබාගත යුතු වටිනාම දේ कल्याण मित्र सेवने आई बुदुरजान महंसेगे श्री सद्धर्मे कल्याण मित्र सेवने तुलनु सिद्ध वेन्नी श्री सद्धर्मे अपे जीविते समीप कर गनीम दवसक आनंद हांदुरु बुदुरजानन महंसेगे विमसनवा अवसराय बुदुरजानन महंस मे लोके केनेकुगे जीविते रंदा पवतेन्नी කෙනෙකුගේ ජීවිතෙන් හරි අඩක් රඳා පවතින්නේ මිතුරන්ගේ ආශ්‍රය මතද කියලා. ඒ වෙලාවේ දේශනා කරන්නේ ආනන්දේ කෙනෙකුගේ ජීවිතේ අඩක් නොව 100%ක් මුළු ජීවිතේම රඳා පවතින්නේ මිතුරන්ගේ ආශ්‍රය නිසරේ මතයි. එතකොට බාහිර වශයෙන් ශ්‍රී සද්ධර්මයේ අපි ඇසිය යුතුයි श्री सद्धर्मे मूल करगेन कल्याण मित्रो अपि तोरा बेरा गत युतु कियन एक बाहिर वशयेन अपि जीवितेट अवश्यम कारणा देका ए कारणा देक मूल करगेन बुदुरजान वहन्से देशना करनवा अभ्यंतरिक वशयेन अपि तव कारणा देककिन शक्तिमत् वेन्न ओन ए कारणा देक मोकक्द योनिसो मनसिकारे करन कियन देवल තමන්ගේ නුවණින්ම විමසන් අපි දක්ෂ වෙන්න ඕන. බණපදයක් ඇහුවත් නුවණින් විමසන්දම අපි දක්ෂ වෙන්න ඕනි. අද මේ අහන කාරණාවનો ඔබ ඔබේ නුවණින් ඔබ විසින්ම විමසිය යුතු වෙනවා. ජීවිතය ජය ගන්න දෛනික ජීවිතය ජය ගන්න ඔබේ පෞල් ජීවිතය ජය ගන්න මේ හැම දෙයකටම යෝනිසෝ මානසිකාරය ඉතාම වැදගත්. ඊළඟ කාරණාව දේශනා කරන ධම්මානු ධම්ම පටිපත්තිය හැබැයි නුවණින් විමසුවටත් මදි. මේ අහපු දෙ ප්‍රතිපත්තියට නැගෙන්න ඕන. ප්‍රතිපත්තියට නගන්න ඕන ක්‍රියාවට නගන්න ඕන අපේ ජීවිතේ. සිතුම් පැතුම් වලින් වචනෙන් ක්‍රියාවෙන් මේ හැම දෙයකින්ම හැම අවස්ථාවකින්ම මේ අහපු දෙ ක්‍රියාවට නැගෙන්න ඕන. එතකොට මේ කාරණා මනමින් තේරුම් ගන්නට
බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපට වැලගත් වෙනවා. අපි තව පොඩ්ඩක් බලමු මොනවද ඔබට ලැබෙන ආනිසංස. බණ අහපුවාම ලැබෙන ආනිසංස මොනවද කියලා. අසුතං සුනාති. අහපු නැති දේවල් අහන්න ලැබෙනවා. සුතං පරියෝදපේති. අහපු දේවල් නැවත නැවත අහන්න ලැබෙනවා. කංකං විතරති. සැක සංකා තියෙනවා නම් දුරු කරගන්න පුළුවන්. අද මේ බණ ටික අහලා තව තැනකදී තව බණක් අහපුවාම ඔබට සැක සංකා තියෙනවා නම් බණ අහන්න අහන්න සැක දුරු වෙනවා. සැක දුරු කර ගැනීම ජීවිතේ ඉතාම වැදගත් වෙනවා. දෙට්ටින් උජුම් කරෝති. හොඳ ඍජු දෘෂ්ටියක් ඇති කරගන්න බණ හිම වැදගත් වෙනවා. ඒ තුල වෙන්නේ ඔබ තව තව ධර්මානුකූලව ඍජු ප්‍රතිපත්ති ගරුක දර්ශනයක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. චිත්ත මස්ස පසීදති. ඒ වගේම ඔබේ සිත පැහැදෙන්න පටන් ගන්නවා. ඒ වගේම ධර්මයේ කෙරෙහි තව තව ආසාව උනන්දුව ඔබට ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට බණ ඇසීමේ ආනිසංස ඔබට ඉතාමත් හොඳට දැන් පැහැදිලි. මෙන්න මේ කාරණා සාක්ෂාත් කරගන්නටයි අපි බණහන්. ඊළඟට අපි සාම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අපි කියන බණ අහනවා කියලා. බණ කියලා කියනවා. එතකොට බණ ඇසීමේ දැන් අරමුණු බලාපොරොත්තු කීපයක් පැහැදිලි කළා. බණ කියන වචනේ ඇතුළෙම තියෙන ලොකු අර්ථයක්. මේ පින්වතුන් හිතන විදිහට මොකද්ද බණ කියලා කියන්නේ? වචන වශයෙන් ගත්තොත් අකුරු දෙකක වචනයක්. මේ අකුරු දෙකේ වචනේ ලොකු අර්ථයක් කියපානවා. අපි ඒ දේ අහනවා නම් කළ යුතු දේ මොකද්ද කියලා. මොකද්ද හිතන විදිහට? බණ කියලා කියන්නේ බයන්නේ කියන්නේ බැඳීම් කියන එක. නයන්නේ කියන්නේ නැති කරනවා. එතකොට බණ කියලා කියන්නේ මොකේදද? මොන වගේ දෙයකටද? බැඳීම් නැති කරන දේ. බැඳීම් නැති කරන දේ බණ කියලා කියන්නේ. බණ අහන්නේ මේකට බැඳීම් ටිකෙන් ටික නැති කරගන්න, අඩු කරගන්නයි අපි මේ බණ අහන්නේ. විවිධ බැඳීම් වලින් අපි හිර වෙලා ඉන්නේ. එදිනෙදා කළ යුතු අත්හැරිය නොහැකි බැඳීම් තියෙනවා. ඒ දේවල් හැකි පමණින් ශක්ති ප්‍රමාණයෙන් ඉටු කරගෙන යන ගමන් අපි මේ බණ ඇසීම තුළ ඉලක්ක කරන්නෙම කවදා හෝ මේ බැඳීම් සදහටම නැති කරගන්න. ඉතින් එකපාරටම නැති කරගන්න බැරි නිසාවෙන් ටිකෙන් ටික බණහන තරමට බැඳීම් වලින් මම ඈත් වෙන්න ඕන. ඒ තරමට ඔබ තුල ලොකු ආත්ම විශ්වාසයක් ගොඩනගන්න. ඔබ අහලා ඇති පින්වත්නි, පිය ජාතික කියලා තියෙනවා සූත්‍ර දේශනාව. ඒ වගේම විසාකා සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවන් වල බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ බොහෝ දෙනා දුකෙන්ද ජීවත් වෙන්නේ සැපෙන්ද ජීවත් වෙන්නේ බලාගෙන ගියොත් බොහෝ දෙනා හැම කෙනෙක්ම වගේ මා ඇතුළු ඔබ අප කවුරුත් ජීවිතේ විවිධ අවස්ථාවන් වල දුකටපත් වෙනවා. ඒක තමයි පුහුදුන් ස්වභාවය. දුකටපත් වෙන්නේ නැහැ කිව්වොත් පුහුදුන් කෙනෙක් ඒක බොරුවක් වෙනවා. දුකටපත් වෙනවා, වේදනාවටපත් වෙනවා, කලකිරීමටපත් වෙනවා. මේ බැඳීම් ගැනයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. අපේ වගකීම් වලට අමතරව අපි අනවශ්‍ය විදිහට වැඩි ප්‍රියතාවයක යම් දෙයක් කෙරෙහි ඇති කරගත්තොත් ඒ දේ සාක්ෂාත් උනත් ලැබෙන්නේම දුක. ඕනෑවට වඩා එහා ගියපු ප්‍රියත්වයක්, දැඩි ප්‍රියමනාප භාවයක් අපි ඇති කරගත්තොත් ඒ තුල ඇතිවෙන්නේම දුක. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දුක අඩුක නැති කරගෙන සැපෙන් ජීවත් වෙන්න නම් අපි දැඩිව ඇති කරගන්න ප්‍රියමනාප අරමුණු අඩු කරගන්න. අර දැඩි ප්‍රියමනාප භාවයට වඩා හොඳයි මොකද්ද? ප්‍රියමනාප භාවය.
එතකොට වැඩෙත් කරනවා සතුටක් යම්ම වශයෙන් අපට ලබන්න පුළුවන් අඩු වැඩි වශයෙන් දැඩි ප්‍රියමනාප භාවය කියන එක ඇති කරගත්තොත් කාරණා 10ක් තුල 10 තුලම ඇති වෙන්නේ දැඩි දුක දැඩි දුක මොකද ඒ කාරණාව සඵල වුණත් අපි හිතපු විදිහට සඵල වෙලා නෑ මොකද දැඩි ප්‍රියමනාප භාවයක් තියෙන මේ කාරණාව තුල එතකොට දැඩි ප්‍රියමනාප අරමුණු ඔබට 1000ක් තියෙනවා නම් හරියට බැලුවොත් ඔබට අවසාන වශයෙන් දුක් 1000ක් ලැබෙනවා දැඩි ප්‍රියමනාප අරමුණු ඔබට තියෙන 100 නම් දුක් 100යි ඔහොම එකින් එක දැඩි ප්‍රියමනාප භාවය අඩු කරගන්න පුළුවන් නම් එකින් එක දුක් අපට අඩු කරගන්න පුළුවන් එතකොට දැඩි ප්‍රියමනාප භාවයේද දරුණු ප්‍රියමනාප භාවයේද දැඩි ප්‍රියමනාප භාවයේ දැඩි ඇලීමක් නැති වෙන. ඉතින් ප්‍රියමනාප භාවයේ කියන එක කාතුලත් පොහුදුන් ස්වභාවය තුන අපි කාතුලත් ඇති වෙනවා. ඒ ප්‍රියමනාප භාවය ටිකෙන් ටික අඩු කර ගන්නටයි අපි මේ බණ ඇසීම තුල බණ ධාරණය කර ගැනීම තුල අපි හැම මොහොතකම අදිස්ථාන කරන්නේ. ඉතින් අද මේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කළේ පින්වත්නි ඔබ අහලා ඇති දීඝනිකායේ දීර්ඝ සූත්‍ර දේශනාවක් තියෙනවා පායාසී රාජඤ්‍ය සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ දවස මිහිරි හඬින් ධම්ම දේශනා කරන මහරහතන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ. පුංචි කාලයේදීම පැවිදි වෙච්ච පුංචි හාමුදුරුවනේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේගේ මහන වීමේ කතා පුවත ඔබ බොහෝ දුරට අහලා ඇති. අපි ඊට පෙර ආත බලමු මේ දේශනාව පැවැත්වීමට හේතුව. දවසක් මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ කොසල් රජුරෝ පාලනය කරපු රටට කියන කොසල් රට. කොසල් රටේ සේතව්‍ය නුවර උතුරු දිසාවට වෙන්න තිබුණා ඇට්ටේරිය වනාන්තරය. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ වගේ මහරහතන් වහන්සේලා නිතර විවේක ගත්තේ සතුන්ගෙන් සැදුම්ලා සතුන්ගෙන් ගහන වෙච්ච මේ ස්වාභාවික సౌందර්ය ඇති පරිසරවල වනාන්තරවල ගොඩාක් උන්වහන්සේලා විවේකයෙන් කල් ගෙවුවා. ඉතින් කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ පුංචි කාලේම අවුරුදු 7 විතර පැවිදි වුණා. උන්වහන්සේත් මේ ඇට්ටේරිය වනාන්තරයේට වැඩලා ඉන්නවා කියලා බොහෝ තැන්වල කතා බහ පැතිරිලා ගියා. ආරංචිය පැතිරිලා ගියා සීග්‍රේ. බොහෝ දෙනා උන්වහන්සේ බැහැ දකින්න ආවා. දැන් බුදුරජාන් වහන්සේගේ ශාසනේ දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනකොට බොහෝ දෙනාගේ විශේෂ අවධානයක් යොමු වුණා. බුදුරජාන් වහන්සේ කියලා සමහර දායක දායකාවෝ රැවටිලා තියෙනවා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. එතකොට මහාකාශ්‍යප මහඳුර කියලා රැවටිලා තිනෝ බුදුරජාණන් වහන්සේට. සමාන මොහුනුවරක් තිබිලා තියෙනවා. ඉතින් මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේට විශේෂ පිළිගැනීමක් තිබුණා. හැම දිනම කතා බහට ලක් කර උන්වහන්සේ ගැන. මෙහෙර යනි දහම් දේශනා කරා. ඉතින් උන්වහන්සේ බැහැ දකින්නත් එක විශාල පිරිසක් මේ ඇට්ටේරිය වනාන්තරයට ඇදෙනවා. මේ පළාත බාරව හිටපු රජතුමාගේ කොසෝ රජතුමා යටත මේ පළාත පාලනය කරපු රජතුමා පායාසි රජා. එතුමා සතුළු තලයේ ඉඳලා බලනවා කොහෙටද මේ මෙච්චර සෙනඟක් ඇදෙන්නේ. කැඳවනවා කත්ත කියන ඇමතියා කැඳවලා කියනවා ඉක්මනින් ගිහිල්ලා බලන්න මේ මහා ජනගංගාව කොහෙටද යන්නේ මොකටද යන්නේ තොරතුරු හොයලා ඇවිල්ලා මතක් කරනවා රජතුමනි කුමාරකාශ්‍යප කියන මහරහතන් වහන්සේ වැඩලා ඉන්නවා. ඉතින් උන්වහන්සේගෙන් බණ අහන්න කියලා විශාල පිරිසක් යනවා. රජතුමත් කල්පනා කළා මමත් එහෙනම් යන්න ඕනේ. ওই පිරිස ඔක්කොම නවත්තන්න කියලා. පිරිසට රැඳෙන්න කියනවා රජතුමා එක්ක යන්න. දැන් රජතුමා පිරිවරාගෙන කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ බැහැ දකින්න යනවා. ගිහිල්ලා මහා පිරිස සමගින් උන්වහන්සේට වැඳ නමස්කාර කරලා
දැන් රජතුමා පායාසී රාජඤ්ඤ රජතුමා තමාට තිබුණ කරුණු කීපයක් ගැටලු කීපයක් ඉදිරිපත් කරනවා. මෙව ඔබ අප කාටත් ඇති වෙන ප්‍රශ්න ගැටලු. ත්‍රිපිටක දේශනාවේ තියෙන විශේෂම සූත්‍ර දේශනාව. පින පව ගැන විශ්වාසය ඇති කරගන්න විශේෂම දේශනාව. ඉතින් මේ පායාසී රාජඤ්ඤ රජතුමත් බලපුවාම හොඳට පරිේෂණ කරපු රජ කෙනෙක්. මොකද රජ කෙනෙක් හැටියට අපරාධකාරයෝ අහු වෙනවා. චෝදිතයන්ට දඬුවම් පමුණවනවා. හිරේකවල් වල දානවා මරණ දඬුවම් දෙනවා. ඒ වගේ විවිධ දේවල් කරනවා. වැරදි කරුවන්ට අපරාධ කරුවන්ට මේ රජවරු. ඉතින් අර අපරාධ කරුවන්ට දඬුවම් දෙන අවස්ථාවලදීම මෙතුමා පරලෝකයේ ගැන බොහෝ පරිේෂණ වලට මේ මරණයට යොදා ගන්න ඇත්තෝ යොදාගත්තා. ඉතින් එතුමාගේ පරිේෂණයට අවශ්‍ය පහසුකම් තිබුණා. රජෙක් යුව රජකෙනි. මේ යන ඇත්තෝ දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට රාජ පුරුෂයෝ ශූදිතින්ට දඬුවම් දෙන ආකාරය බලාගෙන ඉන්නවා. වේදනාව විඳින හැටි බලාගෙන ඉන්නවා. ඉතින් හොඳට මේ පරිේෂණය කරපු කෙනෙක් මේ පායාසී රාජඤ්ඤ රජතුමා. මොකද පරිේෂණය මේ යනකොට කුමක්ද වෙන්නේ? මිය ගියාට පස්සේ මොනව වෙනවද? මේ භෞතික ලෝකේ භෞතික මෙවලන් යොදාගෙන ඔහු මේ පරිේෂණය කරනවා. ඉතින් ඒ පිළිබඳ හොඳ අවබෝධයකින් හිටිය රජතුමා. අන්තිමේදී කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. දැන් කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ මේ පරිේෂණය කරලා තියෙන මොන විදිහටද? භෞතික වශයෙන්ද ආධ්‍යාත්මික වශයෙන්ද? උන්වහන්සේලා මරණය පිරිනිවන් නොපෑවට තවම ජීවත් වුණාට ආධ්‍යාත්මීය වශයෙන් මරණයේදී සිදුවෙන දේ උන්වහන්සේලා දකිනවා. මොකද ඉහළට ආධ්‍යාත්ම වශයෙන් දිනු කරපු ඇසක් නුවණක් උන්වහන්සේලාට තියෙනවා. දිව්‍ය ලෝක දැක බලා ගැනීමේ ඥානයක් දිව්‍ය ඇසක් දිනු කරපු ඇසක් උන්වහන්සේලාට තියෙනවා. එතකොට මේ සාමාන්‍ය කෙනෙක් ඇහෙන් දකින දෙයට එහා දෙයක් ආධ්‍යාත්මී දිනු කරපු කෙනෙකුට පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ මහරහතන් වහන්සේලාටත් වඩා හොඳට නොපෙනෙන දේ පේනවා. බලන්න බැරි දේ බලන්න පුළුවන්. ඉතින් දැන් කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ උත්තර දෙන්න හදන්නේ ආධ්‍යාත්මී ඇසකින්. දැන් මේ ප්‍රශ්න වලට උත්තර බලාපොරොත්තු රජතුමා ප්‍රශ්න යොමු කරන්නේ භෞතික ඇසකින්. මොකක්ද අහන පළවෙනි ප්‍රශ්නේ? හාමුදුරුවනේ, ඔය විදිහට බණ දේශනා කළාට මට ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මගේ, මම හිතන්නේ මේ ජීවත් වෙලා මිය ගියාට පස්සේ එතනින් ඔක්කොම ඉවරයි. මගේ පරිේෂණේ මට ඒ විදිහට කරුණු සැල කරා. මිය ගියාට පස්සේ ඔක්කොම එතනින් ඉවරයි. පින් කරන අයත් මිය යනවා, පව් කරන අය මිය යනවා. එතකොට මිය ගිහිලා යලි උපදින තැනක් මම දැකලා නැහැ. එකම දේ වෙන්නේ පින් කරන ඇත්තොත් පව් කරන ඇත්තොත් මිය යනවා. මරණින් මතු කතන්දරේ මෙපමණයි. ඉතින් මම පිළිගන්නේ මේ ලෝකේ පමණයි. එතකොට අපි අද කාලේ කියන මොනවාදී කියලාද? භෞතික වාදී කියලා කියනවනේ නේද? ඒ වෙලාවේ දැන් ඔන්න කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ උදාහරණයක් ගන්නවා. මහරජතුමනි, ඉර හඳ ඔබට පේනවද? ඔබ දකින්නවද? ඉර හඳ මේ ලෝකයට අයිති දෙයක්ද වෙනත් ලෝකයකට අයිති දෙයක්ද කියලා අහනවා. එතකොට උත්තරේ දෙන්න වෙනවා. මොකද්ද උත්තරේ? අපේ හාමුදුරනේ, ඒක මේ ලෝකයට අයිති දෙයක් නෙවෙයි. එතකොට ඉරට සහ සඳට දේවත්වයෙන් සලකනවද නැද්ද? ඉරට ඉරු මිනිසයා, ඉරු මිනිසා, සඳට සඳු මිනිසා කියලාද කියන්නේ? ඉරු දෙවියන් සහ සඳු දෙවියන් කියලාද කියන්නේ? එතකොට කියනවා මොකද්ද? ඔව්, ඉර සඳ අපි සලකනවා දෙවිවරු හැටියට. රජතුමා උත්තර දෙනවා. ඒ සරල උදාහරණයෙන්ම උන්වහන්සේ අහන්නේ මෙලෝ කියන්නේ තව එකක්, එලෝ කියන්නේ තව එකක්, පරලෝ කියන්නේ තව එකක්. මේ ලෝකයට එහා ගියපු ලෝක තව තියෙනවද නැද්ද? තව ඕන තරම් මේ ලෝකයට එහා ගියපු ලෝක තියෙනවා.
ඉතින් දැන් රජතුමා මේ මට ওই කාරණාව තහවුරු නමුත් මගේ පරේසණ යනු මට තව කාරණාවක් තියෙනවා දැනගන්න තව සැකසංකා කීපයක් තියෙනවා ඊළඟ කාරණාව මොකද්ද කියලා අහන එතකොට කියනවා ඔබ වහන්සේලා කියන විදිහට ඔය දස අකුසල් පාප කර්මම කරන අය හරි විදිහට නම් මිය ගියපු ගමම්ම උපදින්න ඕනේ කොහෙද අපාය උපදින්න එක අපාය උපදින්න හැබැයි මගේ නෑදෑයෝ ඉඳලා තියෙනවා රටවැසියෝ හිතවතුන් ඕන තරම් ඉඳලා තියෙනවා ඊළඟට රාජ උදාහසට ලක් වෙලා දඬුවම් දුන්න අපරාධකාරයෝ ඕන තරම් මිය ගියා වැරදි නපුරු වැඩ කරලා ඒ හැමෝටම අපි ඉල්ලින් කළා කොහොමවත් ඔබේ ජීවිතය ගැන අපි දන්න නිසා මිය ගිහිලා උපදින්නෙම අපායක් කියලා එකක් තියෙනවා නම් අපායි ඒ නිසා බැරි වෙලාවත් අපාය උපදුනොත් ඇවිල්ලා අපට මට දැනුම් දෙන්න අපායේ එහෙම ගිහිල්ලා ඉපදුනොත් ඇවිල්ලා මට කියන්න කිව්වා. කවුද මේ කියන්නේ රජතුමා. ඉතින් රජතුමාට තියෙන හිතවන්තකම අනුව ඇවිල්ලා කියන්නේ වටිනවනේ. ඒ තරම් තේජසක් න රජතුමාට තියෙන. රජතුමා ඉතින් එහෙම නොඑක අයට කියලා තියෙනවා. හැබැයි ඒ කියලාම තියෙන්නේ වැරදි වැඩ නපුරු වැඩ අධාර්මිකව වැඩ කරන මිනිස්සුන්ට. ඥාතියින්ට. ඒ වගේ අයට කියලා දෙනවා නියත වශයෙන්ම අපායක් තියෙනවා ඔබ අපායට යයි ওই ජීවත් වෙලා තියෙන විදිහ අනු දැන් උනත් ඔය ජීවත් වෙන විදිය සමහරුන්ගේ දැක්කහම කියනෝනේ අපාය යන්න හදනවා කියලා නේ අපායේ පෙනි පෙනි ඉන්නවදෝ කියලා විහිළුවට කියනවා ඉතින් හැබැයි මෙච්චර දහස් සංඛ්‍යාත පිරිස් මිය ගිහිල්ලා අධාර්මික විදියට ජීවත් වෙලා මිය ගිය කිසිම කෙනෙක් ඇවිල්ලා රජතුමාට නැවත කිව්වේ නැහැ ඒ නිසා රජතුමා කියනවා මට මෙච්චර විශ්වාසවන්තව හිටපු මාත් එක හිතවත්ව හිටපු හැබැයි පාප කර්ම පව් කම්ම කරපු ඇත්ත අපායේ ඉපදුනා නම් එක්කෙනෙක් හරි ඇවිල්ලා මට කියන්න ඕන ඒ නිසා මම අපාය පිළිගන්නේ නැහැ කියලා එතකොට මොකද්ද කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ලබා දෙන පිළිතුර මහරජතුමනි ඔබ දරුණු අපරාධ කරපු මිනී මරපු අපරාධකාරී වරදක් කළා කියලා දනුවන් දෙනවා වරද කරුවෙක් හැටියට සනාත කරනවා සනාත කරලා දනුවන් දෙන්න සූදානම් වෙනවා අපි හිතමු මිනී මරුවෙකුට ලබා දෙන මරණ දඬුවම වගේ අපරාධයක් ඒ වෙලාවට සියල්ල සූදානම් කරලා දඬුවම දෙන්න හිස ගසා දාන්න සූදානම් වෙන වෙලාවේ චෝදිත අපරාධ කරුවා කියනවා මහරජතුමනි මට නෑදෑයෝ ටික බලලා එන්න යන්න ඕන අම්මා තාත්තා බලලා එන්න යන්න ඕන දෙනවද සාමාන්‍යයෙන් නැද්ද දෙන්න පුළුවන් ඒ වගේ වෙලාවක දෙන්නේ නෑ දැන් මේ සියල්ල සෝදානම් කරලා ඉවරයි දඬුවම දෙන්න අද කාලේ නම් අලුගෝසුව කියලා කියනවා නේද ඒ සියලු දෙනා සෝදානම් වෙලා ඉවරයි තීන්දුවක් ප්‍රකාශයට පත් කරලා ඉවරයි අහවල් වෙලාවේදී අහවල් තැනදී මේ විදිහට විනාශ කරන ඒ කාලෙත් මේ කාලේ වගේ තියෙන්නේ ඒ වෙලාවේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ අහනවා තවදුරට මහරජතුමනි එතකොට ඔබ මොකද්ද කරන්නේ බේරිලා අම්මා තාත්තා දකින්න නෑදෑය දකින්න යන්න කියලා මොන්න තරම් ඉල්ලින් කළත් අවස්ථාව ආයෙ ලැබෙන්නේ නෑ ඒ වෙලාවෙම හිස ගසා දානවා ඇයි වෙලාවයි තැනයි ඔක්කොම තීන්දුව කළා ඉවරයි ඒ වගේ තමයි මහරජතුමනි අපායේ ගියා නම් අපායේ ගියපු අයට ආයෙ හැරෙන්නවත් වෙලාව නෑ ආය හැරෙන්නත් වෙලාවක් නෑ ඒ තරම්ම වැඩ කටයුතු තියෙනවා යැත්තන්ට ආය මෙහෙ එනවා කියලා හිතන්න බෑ එතකොට ඔබ දන්නවා අට මහා නරකය ගැන අපි කතා කරනවා නේද ඒ වැරදි කරපු අය ඒ විදිහට ඒ තැන්වල උපදිනවා දැන් බලන්නකෝ දේවදූත සූත්‍රය අරගෙන දේවදූත සූත්‍ර දේශනාවේ අපාගත වුණහම අපි විඳින වේදනා කොච්චරද කියන එක දේශනා කරනවා. දේවදූත සූත්‍රයේදී කියන්නේ නරක පාප කර්ම කරලා අපාගත වෙන්න වෙනවා නම් ඒයින් වැළකීම සඳහා දේවදූතයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ අය දිහා බලලා වරදින් මිදෙන්න කියලා. කවුද පළවෙනි දේවදූතයා? හඬාගෙන උපදින පුංචි ළමයා.
ඒ ළමයා දිහා බලලා හිතන්න කියනවා අනේ මම කොච්චර නම් මේ විදිහට අඬා අඬා මේ සසර උපදින්න ඇද්ද මට තව කොච්චර උපදින්න වෙයිද අසූචි තැවරේගෙන මේ ලබන උපත මොන තරම් දුක්ඛදායකද ඉතින් එතනින් පින් කරලා යහපත් විදිහට ජීවත් වෙන්න ඕනි කියලා හිතන්න බැයි නම් දෙවෙනි අවස්ථාව මොකද වයසට යන කෙනෙක් දිහා බලන්න කියනවා විඳින දුක බලන්න කියනවා අනේ මමත් මේ වගේ තත්වයකට කවදා හරි පත් වෙන තරුණ කාලේ මෙහෙම හිටියද ඒ නිසා මේ ජරාවට පත් වෙන එක නම් හරිම දුකක් තව කොච්චර නම් මං ජරාවට පත් වෙයිද කොච්චර පත් නොවුනත් මේ ආත්මෙම ජරාවට පත් වෙන එක මොන තරම් දුකක්ද අන්න ඒක ආදර්ශයට අරගෙන මේ ජරාව නැති කරන්න අදිස්ථාන කරගන්න කියනවා ඊළඟට කියනවා රෝගාතුර වෙච්ච කෙනෙක් දිහා බලන්න කියලා දැන් බලන්නකො මොන තරම් නෑදෑය හිතවතුන් හිටියත් රෝගයක් එම හැදුනොත් වේදනාව විඳින්න මොනි කවුද තනියම නේද ඔක්කොම අපි එනවා මිය ගියත් අපි එනවා කියලා කිව්වට ලෙඩක් වෙච්ච ගමන් ඒකේ වේදනාව විඳින්නම වෙන්නේ කාටද තමන්ට තනියම විඳින්න වෙනවා ඊළඟ අවස්ථාව දේශනා කරනවා ඊළඟ දේව දූතයා රාජ උදහසට ලක් වෙලා විවිධයි දඬුවම් විඳිනවා දඬුවම් විඳිනවා දැන් බලන්න මේ සමාජයේ වැරදි කරලා මිනිස්සු දඬුවම් විඳින ආකාරය. ඉතින් ඒව දැක්කම අනේ අපිත් වැරදි කළොත් මේ වගේ දඬුවම් විඳින්න වෙනවා නේද? වරදින් මිදිච්ච ගමන් අපි කරන්න ඕනේ යහපතෙහි යෙදෙන්න ඕනේ. දැන් ගොඩාක් අය කතා කරන්නේ ඔවා අපි වැරදි කරන්නේ නැති හින්දා යහපත් දේවල් නම් ඕන නැහැ. එහෙම කියනවද නේද? අපි පව් කරන්නේ පින් නම් ඕන නැහැ. ඕනම නැති දේ තමයි පින. වරදින් මිදුනොත් ඒකේ වටිනාකම තියෙන්නේ කුමක් කළොත්ද යහපතෙහි යෙදුනොත්ම පමණයි ඊළඟට බලන්නකො මී යන ඇත්තන්ගේ ජීවිත දිහා ඉතින් ඒකත් අපට එක අවස්ථාවක් මේ සසර බිය ඇති කරගන්න එතකොට ඒ දේවදූත සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ අපාගත වීමෙන් වළකින්න අපට උදාහරණ තියෙනවා මේ සමාජයේ එවදීහා බලලා යහපත් වෙන්න කියන පණිවිඩයයි දෙන්නේ. සිතින්, කයින්, වචනෙන් පුළුවන් තරම් යහපත් වෙන්න හැම මොහොතකම. එතකොට අපායට යන මාර්ගයෙන් අපි මිදෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේම අහනවා මහණෙනි අපායද වඩාත්ම දුක්ඛදායක එහෙම නැතිනම් තිරිසන් ලෝකෙද කියලා අහනවා. ඔයත් හිතන විදිහට මොකද්ද වඩාත්ම දුක්ඛදායක? අපාය කියන එකද තිරිසන් ලෝකෙද? අපාය කොහොමද දුක්ඛදායකයි? දේවදූත සූත්‍රයේ කියනකොට පැහැදිලි වෙනවා විඳින්න වේදන වේදනා ටික කොච්චර කාලයක් දුක් විඳිනවද කියලා. හැබැයි අපායට වඩා හොඳයි තිරිසන් ලෝකෙ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා තිරිසන් ලෝකයේ ප්‍රේත ලෝකය ගත්තොත් ওই දෙකෙන් හොඳ මොකද්ද කියලා. පොඩ්ඩක් හරි වටින්න. මොකද්ද වටින්නේ? ප්‍රේත ලෝකයේ තිරිසන් ලෝකයේ ගත්තාම තිරිසන් ආත්ම භාවයකට වඩා ප්‍රේත ආත්ම භාවයේ ශ්‍රේෂ්ඨයි කියනවා. ඒ කියන්නේ මේ තත්ත්වෙට පත් වෙන්න නෙවෙයි. මේ දෙකේ කටුක අද්දකින් දිහා බලනකොට තිරිසන් ලෝකයට වඩා ප්‍රේත ලෝකේ හොඳයි. ප්‍රේත ලෝකයේ මනුස්ස ලෝකයේ ගල්පනකොට අපි ප්‍රාර්ථනා කරන්නේ මනුස්ස ලෝකේ උපදින්න. දැන් තිරිසනක් වුණොත් තිරිසනෙක්මයි. හැබැයි ප්‍රේත ලෝකයේ ඉන්නවා අපි කතා කළා අපි නොදන්නේ මහා සුවිශේෂී ප්‍රතිහාර පාන්න පුළුවන් ප්‍රේතයෝ ඉන්නවා මහිද්దిక කියලා ඉන්නවා ප්‍රේත කොට්ටාසයක් යයන් 이르දි ප්‍රතිහාරයක් පාන්න පුළුවන් ඊළඟට තවත් ප්‍රේත කොට්ටාසයක් ඉන්නවා පබ්බතංග කියලා ඇඟ හරියට කාගේ වගේද හරියට බැලුවොත් මහා පර්වත වගේ හැබැයි අපිට මේ අපේ ඇහැට පේන්නේ නෑ ආධ්‍යාත්මීය ඇසකින් කෙලස් ප්‍රහීණ කරපු ඇසකින් බලන්න ඕන තවත් ප්‍රේත කොට්ටාසයක් ඉන්නවා කුණ පාසක කියලා කුණප කොටස් තමයි අනුභව කරන්නේ. තව ප්‍රේත කොට්ටාසයක් ඉන්නවා අග්ගි ජාල කියලා. නිතරම ගිනි දැල් තමයි විහිදෙන්නේ මුපි. ඒ විදිහට ප්‍රේත කොට්ටාස 12ක් ගැන දේශනා කරනවා. ඉතින් අර කරපු පව්වල ස්වභාවයේ ප්‍රමාණය තරම අනුව තමයි ඒ ඒ ප්‍රේත ලෝකවල උපදින්නේ. එතකොට මේ ලෝකේ වටිනාම ආත්ම භාවය තමයි පින්වත්නි මේ මනුස්ස ආත්ම භාවය කියන්නේ. මොකද අපි මේ කතා කළේ පළවෙනි කාරණාවෙන් අපාය ගැන. පව් වැඩ කරන යන්නේ කොහෙද?
අපාය නරක තිරිසන් ප්‍රේත අසුර කියන මේ සතර අපායන් එකට අහු වෙනවා ඉතින් මේ විශ්වය ගැන කතා කරනකොට පින්වත්නි බොහෝම විස්මයදරකයි දවසක් ආනන්ද හාමුදුරුව බුදුරජාන් වහන්සේගෙන් මේ විශ්වය ගැන අහ මේ ලෝකෙ පිහිටීම ගැන ඒ වෙලාවේ දේශනා කරනවා සාමාන්‍ය බුදුරජාන් වහන්සේ මේ කෙලෙස් ප්‍රහීණ කරන්න දුක නැති කරන්න අවශ්‍ය කාරණාවක් නම් අහපු සැනින් උත්තර දෙනවා හැබැයි දුක නැති කරන්න හේතු නොවන කාරණාවක් නම් බුදුරජාන් වහන්සේ උත්තර දෙනවද නිවන ඉලක්ක නොවනවා නම් නිහඬයි බුදුහාමුදුරුවෝ එතකොට අහන්න ඕනේ දෙවෙනි සැරේට අහන්න ඕනේ ඒත් නිහඬයි බුදුහාමුදුරුවෝ මොකද නිවන් අවබෝධ කරගන්න ජීවිතේ ජය ගන්න මේ මාත්‍රිකාව වැඩක් වෙන්නේ නෑ සංකීර්ණ මාත්‍රිකාව හෙව්වොත් මේ මාත්‍රිකාව ගැන මැරෙනකම් මේ ගැනමයි හොය හොයා ඉන්නේ ඉතින් ආනන්ද හාමුදුරුවෝ දන්නවා බුදුරජාන් වහන්සේගෙන් උත්තරයක් ගන්න නම් උත්තරයක් නොදෙන දෙයකට උනා කී සැරයක් අහන්න ඕන තුන් සැරයක් අහන්න ඕන ආනන්ද හාමුදුරුව උපස්ථායක හාමුදුරුව තුන්වෙනි සැරේටත් අහනවා බුදු හාමුදුරනේ මේ විශ්වයේ සියලු දේවල් එක සැරේ ඔබ වහන්සේට දකින්න පුළුවන් තුන්වෙනි වෙලාවේ බුදුරජාන් වහන්සේ එහෙමනම් ආනන්ද හැබැයි මේ කියන කාරණා නිවන් අවබෝධ කරගන්න හේතු වෙන්නේ නැහැ තව තව උම්මත්තකේ වෙන්නම විතරයි මේ කාරණාව ඔබට හේතු වෙන්නේ නමුත් බුදු හාමුදුරුව දන්නවා ආනන්ද හාමුදුරුව රහත් භාවයට ඒ ආත්මයේදීම පත් වෙනවා ඒක බුදුරජාණන් වහන්සේ කලින් දකිනවා දැකලා ආනන්ද හාමුදුරුවන්ට සියලුම දේශනා බුදුහාමුදුරුවෝ දේශනා කරේ කවුරු හරි නැතිත ආනන්ද හාමුදුරුවෝ නැති තැනක කරන දේශනාවත් ආනන්ද හාමුදුරුවන්ට ඇවිල්ලා දේශනා කරා ඉතින් උන්වහන්සේගේ ඉල්ලීමට දැන් විශ්වය ගැන දේශනා කරනවා ඒ වෙලාවේ පැහැදිලි කරනවා ආනන්දේ මේ ඉරේ හඳේ ආලෝකේ කොපමණ දුරක් ගමන් කරනවද ඒ ආලෝකේ විහිදෙන්නේ කොපමණ දුරක්ද ඒ දුර සීමාව ඇතුළත ලෝක කීයක් තියෙනවද සතර අපායේ දිව්‍ය ලෝක මනුස්ස ලෝක බ්‍රහ්ම ලෝක ඔක්කොම එක ලෝක කීයද 31යි එතකොට අපිට කොහෙන් කතා කළත් මේ සූර්යාගෙන් මේ චන්ද්‍රයාගෙන් අපිට කතා කරන්න තියෙන ලෝක කීයද 31යි බුදුන් වහන්සේගේ දේශනාවට තොර ආනන්දාඳුර අහනව බුදුහාඳුරනේ මේ විශ්වයේ තව ලෝක නැද්ද කියලා. එතකොට මොකද්ද කියන්නේ? ආනන්දේ මේ සූර්යාගෙන් සහ චන්ද්‍රයාගේ ආලෝකයේ විහිදෙන්නේ කොපමණ දුරද? ඒ දුර සීමාව ඇතුළත තියෙන ලෝක 31යි. හැබැයි මේ විශ්වයේ ওই සීමාවෙන් එහාට මේ 31ේ ලෝක මේ ඉරෙන් හඳෙන් ලෝක කීයද 31යි. ඒ යට ඒ වගේ ලෝක තියෙනවා කෝ තව කීයද? ඒ වගේ ලෝක තියෙනවා තව දහසක් තියෙනවා කිව්වා. ද්වි දහසි දහසි ත්‍රි දහසි ඔයාදී වශයෙන් දස දහසක් ලෝක ධාතු පිළිබඳව කතා කරලා තව එහාට එහාට බුදුරජාණන් වහන්සේ කතා කරනවා. එතකොට අපි මේ ඉන්න තැන ගැටලුත් හඳුනා ගන්න අපි මේ කරන සටනේදී මේ ඉර සඳ යට අපි ලෝක 31ක් ගැන කතා කරනවා නම් එතකොට මේට පරිබාහිරව කෙලිම තියෙනවා කො මේ වගේ ලෝක තව 31ව 1000. එතකොට එතනින් එහා කතා කරන්න හිතන්න දෙයක් නැහැ. හැබැයි බුදුරජාන් වහන්සේට උන්වහන්සේගේ බුදු ඇසින් බුද්ධඥානෙ උන්වහන්සේට මේ සියලු ලෝක එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. උන්වහන්සේට කරන්න පුළුවන් සීමා උන්වහන්සේ දේශනා කරා. ලෝක කීයක් එක්ක එකසරේ ගනුදෙනු කරන්න පුළුවන්. මේ 31 එක එක්කම එක සැරේ බුදුරජාන් වහන්සේට ගනුදෙනු කරන්න පුළුවන්. ඊටත් එහා ගිහුව තව ලෝකයක ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි ඒ ගනුදෙනු දුක නැති කරන්න හේතු වෙන්නේ නැහැ. අර ගින්නක් ඇති වුනහම ගින්න නිවන්නේ අපි උත්සාහ කරන්න ඕන. දැන් අපි ගිනි අරන් තියනවා නම් ගින්න නිවා ගන්න උත්සාහ කරන්න ඕන. ඒකනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ රත්ත්‍රින් දූපේති දිවා පජ්ජලිති. රැයට දුන් දානවා දවල්ට මොකද වෙන්නේ? රැයට දුන් දානවන දවල්ට මොකද වෙන්නේ? ගිනි පිට කරන්න ඕන. මේ පුහුදුන් මිනිස්සුන්ගේ ජීවිතවල ස්වභාවයත් එයයි කියනවා. රැයට ඉතින් විවිධ දේවල් හිතලා හිතන්න නැතුවත් බැරි ප්‍රශ්න සමහර ඒවා අන්තිමට බලපුවාම දුමක්නේ පිට කරන්නේ. පහවදාට දවල් කාලේ රත්ත්‍රින් දූපේති දිවා පජ්ජලිති. දවල්ට මොකද වෙන්නේ? ගිනි ගන්න. ඇයි අර හෙදුවනවා මෙහෙ දුවනවා වැඩ කියන ඕනිවට වඩා වැඩ දාගන්නවා කළ යුතු සීමාවට එහා හිතන්න යනවා
අන්තිමේට දවල්ට මොකද වෙන්නේ? ගිනි ගන්නවා. ඉතින් අඳුරන කෙනා සමහර වෙලාවට පාරදී හම්බුනොත් එහෙම මේ අමනාප කෙනෙක් හම්බුනා වගේ තමයි පේන්න ගන්නේ සමහර අයට. සමහර වෙලාවට හිතවත් කෙනාට සමහර ලාට හේතුවක් නැතුව බයින වෙලාවල් තියෙනවද නැද්ද? ඕන තරම් බනින වෙලාවල් තියෙනවා. ඊළඟට හම්බ වෙච්ච කෙනා හවස තමයි අහන්නේ. දවාලේ හම්බ වෙච්ච කෙනා මට අද අහවල් තැනදිත් හම්බ වුණා නේද කියලා නැවත අහන. තමන්ට අද හම්බ වෙච්ච කෙනා එච්චර නිත්‍ය නෑ. ඒ තරම් ප්‍රශ්න වලින් මේ ඔළුව පිරීලා තියෙන්නේ නේ. එතකොට අර අර දැඩි ප්‍රියමනාප අරමුණු ඇති කරගන්න කියොත් වෙන්නෙම හානිය. ඉහළම හානිය. ප්‍රියමනාප අරමුණු අපි ටිකෙන් ටික අඩු කරන්නයි මේ බණ අහන්නේ උත්සාහ කරන්නේ. එතකොට දැන් රජතුමා පායාසි රාජන්‍ය රජතුමා සන්තෝෂද නැද්ද? මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ දුන්න උත්තරේට දෙවෙනි උත්තරේ දෙනවා අපාය ගියපු අයට ආයෙ හැරෙන්න වෙලාවක් නැහැ. ඉතින් මම ඒ අනුසාරයෙන් මේ අපාය පිළිබඳව පුංචි කාරණා කීපයක් සිහිපත් කළේ. ඒ ලෝක පිළිබඳව. එතකොට ඒ කාරණාවත් පිළිගත්තා. එහෙනම් ඔය කියන විදිහට ආයෙ පස්ස බලන්නවත් වෙලාවක් නැහැ. දැන් රජතුමාට මේක තේරුම් ගන්න වෙලා තියෙනවා. රජතුමා කියනවා හාමුදුරුනේ තවත් එක කාරණාවක් මට තියෙනවා. ඒ හින්දා මට ඕක එකපාරට පිළිගන්න බෑ. පිළිගත්තා සෑහීමකටපත් වෙන්න බෑ. මොකද ඊළඟ කාරණා. පව කරපු අය ගිහිල්ලා උපදින්නේ අපාය නම් මගේ ඕන තරම් පින් කරපු අය ඉන්නවා. ඒක එක එකම පවුලේ ගත්තත් ඉතින් එක එක විදිහට නේද? වැඩි පිරිසක් වැඩිපුර පින් කරනවා, තව පිරිසක් අඩුවෙන් පින් කරනවා, සමහරු පින් නොකරම ඉන්නවා. ඒ විදිහේ. ඉතින් ඒ වෙලාවේ දැන් මේ පායාසි රාජයන් රජතුමා කියනවා හාමුදුරනේ මගේ පව් කරපු ඇත්ත විතරක් නෙමෙයි පින් කරපු අය මිය ගිහිල්ලා තියෙනවා ඕන තරම්. රටවැසියෝ, ගම්වැසියෝ, ඊළඟට මගේ ඥාති මම ඊයට කියලා තියෙනවා මම මේ මං කරන්නේ පරිශ්‍රණයන්නේ මට ඒකට උදව් කරන්න. මිය ගිහිල්ලා බැරි වෙලාවත් ওই දිව්‍ය ලෝකයේ කියන තැන ඉපදුනොත් ඇවිල්ලා වහාම කියන්නේ කොහොමද? මොන උදව්වක්වත් මට ඕනේ නැහැ. මේ උදව්ව කරන්න කිව්වා. ඒක රජතුමාට හිතා ගන්න පුළුවන් මොකද්ද දිව්‍ය ලෝකය තියෙනවද නැද්ද කියලා. දැන් කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ මොකද්ද මේකට දෙන උත්තරේ? රජතුමනි ඕක තමයි පුදුම මානසිකත්වේ. හිතන විදිහ රජතුමනි. දිව්‍ය ලෝක බුදුදහමේ කතා කරනවා හයක්. හයින් දෙවෙනි දිව්‍ය ලෝකය තමයි තව්තිසාව. තව්තිසාව දිව්‍ය ලෝකයේ එක දවසක් කියන්නේ මනුස්ස ලෝකයේ අවුරුදු කීයද? 100යි. 100යි කියන. එතකොට ඔබේ ඥාතිවරයෙක් මේ කියලා තව්තිසාව දිව්‍ය ලෝකේ බැරි වෙලාවත් ඉපදුනා නම් තව හැරෙන්නවත් වෙලාවක් නැහැ. ඉතින් ඔබතුමාට අවුරුදු 100 වෙලා ඔබතුමා මිය යනකොට එහෙට එක දවසයි. ඔබතුමාට අවුරුදු 200ක් වෙනකන් ඔබතුමා ජීවත් වුණොත් තව්තිසාවේ ඒ ගියපු කෙනා ගිහිල්ලා දවස් කීයද? දෙකයි. ඉතින් ගියපු ගමන් මේ පණිවිඩ අරන් එන්න කලින් ගිහිල්ලා පරිසරය පොඩ්ඩක් බලලා එව අඳුරගන්න ඕනේ. නේද? දවස් දෙකයි. ඉතින් පිළිතුරු දෙනවා මහරජතුමනි කොහොමද දවස් දෙකක කෙනෙක් එතන පරිසරය බලන්නෙත් නැතුව එකපාරට ඇවිල්ලා ඔබතුමාට කියන්නේ දිව්‍ය ලෝකේ ගියා කියලා. ඊළඟට චාතුර්මහරේ තාවතින්සේ යාමේ දිව්‍ය ලෝකෙට යනකොට තවත් වැඩි වෙනවා ආයුෂ. මනුස්ස ලෝකයේත් එක්ක ගල්පනකොට. යාමේට යනකොට තවත් වැඩි වෙනවා. ඔහොම දිව්‍ය ලෝක 6ට යනකොට තව ආයුෂ වැඩි වෙනවා. තව්තිසාවට වඩා. දැන් රජතුමා නිස්සද්දයි. මොකද කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ මේවා දැනගෙනයි කියන්නේ. සාමාන්‍ය ජනමහරට දන්නවනේ මනුස්ස ලෝකයට වඩා දිව්‍ය ලෝකයේ ආයු කාලය වැඩි. අපේ දිනවලට වඩා එහෙ දින වෙනස්. අපේ අවුරුදු ගාන එහෙ එක දවසක්. පැය ගානක් කියලා කතාවටත් අහලා තියෙනවා. ඊළඟට කියනවා ඉතින් එහෙමනම් අඩු ගානේ දවස් දෙකක් තුනක් හරි ගියපු කෙනෙකුට හරි ඇවිල්ලා කියන්න බැරියෙ. දවස් දෙකක් එසේ වෙතත් පැය කීපයක් හරි යනකොට ඔය එක්කෙනෙක් හරි මට හිතවත්ව හිටියනම් කියන්න බැරි. ඒ වෙලාවේ කියනවා මහරජතුමනි දිව්‍ය ලෝකේ සැපයි මනුස්ස ලෝකේ සැපයි බලනකොට අහසට පොළොව. කාම සැපන නේද? ලෞකික කාමක සැප. මේ සැප සම්පත් වලින් ගත්තාම දිව්‍ය ලෝකයට ගියපු කෙනෙකුට මනුස්ස ලෝකේ සැප පෙන්නේ මොන වගේද? අසූචි වලක් වගේ.
මනුස්ස ලෝකේ ඉඳලා දිව්‍ය ලෝකයට ගියා දිව්‍ය ආත්ම භාවය ලැබපුවාම මනුස්ස ලෝකයේ සැප පෙන්නේ මොකක් වගේද අසෝචි වලක ස්වභාවය රූපෙන්නේ දෙවියන්ට ඉතින් අසෝචි වලක වැටිලා හිටපු කෙනෙක් ගොඩට අරගෙන හොදලා කියලා ඔක්කොම කරලා නිදහස් වුණාට පස්සේ සුවඳ ගල් වල ඔක්කොම වුණාට පස්සේ ආයි පයින්වද කියලා අසෝචි වලට නෑ බැරි වෙලා හරි අසෝචි වලට වැටුණොත් හොදලා සුවඳ ගහලා ඔක්කොම කරලා ගොඩ දැම්මට පස්සේ නරක තහනම් වචනේ තමයි අසෝචි කියන වචනේ එහෙම වෙන්නත් පුළුවන් ඉතින් ඒ වගේ දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ මේ මනුස්ස ලෝකේ නැමැති අසෝචි වලේ සැප ගැන හොයන්න ආයේ ඉන්නේ නෑ ඔය තු හිතන විදිහට සැප දිව්‍ය ලෝකේද මනුස්ස ලෝකේද වෙන්නේ කොහොමද දිව්‍ය ලෝකේ ඔය තු අහලා ඇති සූත්‍ර දේශනාවක් තියෙනවා චක්කවති සීනාද සූත්‍රේ මට මතක හැටියට ඒකේ දේශනාව මා සිහිපත් කරනවා සක්විති රජතුමා පිළිබඳව බාලපඬිත් සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා තවදුරටත් සක්විති රජතුමා පිළිබඳව සක්විති රජ කෙනෙක් කියන්නේ ලෝකේ කලින් කලට පහළ වෙන රජ කෙනෙක් ඒ රජතුමා පාලනය කරනවලු මේ ලෝකය කොහොමද පාලනය කරන්නේ ධර්මයෙන් පාලනය කරන්නේ ඔහුර තියෙනවා රත්නයන් හතක් සප්ත රත්නයි ඉර්ධි තියෙනවා හතරක් චතුරු ඉර්ධි ඕනම දරඬු පාලකයෙක් එතුමා ඉදිරියේ දර ගන්න එතුමා ධර්මයෙන් තමයි මේ ලෝකේ පාලනය කරන්නේ කලින් කලට සක්විති රජවරු ඉඳලා තියෙනවා අනාගතයේ සක්විති රජවරු මේ ලෝකේ පහළ වෙනවා පින්වන්තකමේ උපරිම අවස්ථාවක් හැටියට සක්විති රජකම ලැබෙන්නේ ධර්මයෙන්ම මේ ලෝකෙම පාලනය කරන්නේ සක්විති රජවරු චල බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා මහ පුංචි ගල් ගැටයක් අරගෙන හිමාල පර්වතයේ ඉස්සරහට ගියාම පුංචි ගල් ගැටයේද හිමාල පර්වතයේද ලොකු මේ උපමාව ගන්න. එතකොට සක්විති රජකමේ සැපත් මේ ගල් ගැටයේ තරන්න අච්චර ප්‍රාතිහාරයක් තිබිලා ලෞකික මිනිස්සුන්ට. ගල් ගැටයේ තරන්නම් දිව්‍ය ලෝකයේ සැප කොයි වගේද? හිමාල පර්වතයේ වගේ. ඊළඟට කතාවට කියනවා දෙවියෝ සාමාන්‍යයෙන් ওই මිනිස්සු ළඟට එනවා එනවා කිව්වට කොච්චර දුරින්ද දෙවියෝ ඉන්නවා කියන්නේ මිනිස්සුන්ට එහායි මිනිස්සු ඉන්න සීමාවෙන් සැතපුම් ගව් කීයකට එහෙන්ද ඉන්නවා කියන්නේ ගව් 100කට එහෙන් ගව් 100කට එහෙන් ඉන්නේ දෙවියෝ මිනිස් ගඳ දැනෙනවා නම් ගව් 100ක් එහෙන් ඉන්නේ එතකොට සිල්වත් ගුණවත් ප්‍රතිපත්ති ගරුක ගුණවතුන් ළඟට දෙවියෝ දෙයියන්ගේ ආකර්ෂණයේ තියෙනවා ආශිර්වාදයේ තියෙනවා දැන් සක්‍ර දෙවේන්ද්‍රය දවසට තුන් සැරයක් මනුස්ස ලෝකෙට වඳිනවා සිල්වත් ගුණවත් මිනිසුන්ට සිල්වත් ගුණවත් උතුමන්ට එතකොට ඒ කාරණාවෙන් දිව්‍ය ලෝකයේ ස්වභාවය පිළිබඳ ඔබට කරුණු කාරණා මම හිතනවා ප්‍රමාණවත් කියලා සක්විති රජ කෙනෙකුට අච්චර සැපති බිලා දිව්‍ය ලෝකයේ සැපටේ සැප කිට්ටු කරන්න බෑ. එතකොට දැන් කුමාරකාච මහරහතන් වහන්සේගේ මේ පිළිතුරු අහන පායාසි රාජඤ්‍ය රජතුමා නැවත නැවත අවබෝධයට පත් වෙලා දැන් සැක සංකා දුරු කරගන්න. දුරු කරගෙන තව ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද එතුමත් කරපු පරිශ්‍රණයක් තියෙනවනේ මිනිස්සුන්ට වද දීලා එහෙම කරපු පරිශ්‍රණේ තව තියෙනව කොට. සමහරු මිය ගිහලා යන විදිහක් බලාගෙන ඉඳලා තියෙනවා. ඊළඟට කියනවා හාමුදුරනේ තවත් කාරණාවක් තියෙනවා. ඒ නිසා මට එකපාරට ඔය කියන ඒවා ඔක්කොටම එකඟ වෙන්න බෑ. සාකච්ඡාව මෙතනින් නවත්තන්න බෑ. ඊළඟ කාරණාව හැටියට මතක් කරනවා හාමුදුරනේ දැන් පින් කරන අය හොඳ තැන්වල උපදිනවා කියනවනේ. පව් කරන අය නරක තැන්වල උපදිනවා. ඉතින් පින් කරන අය දිව්‍ය ලෝකෙම උපදිනවා නම් ඇයි බැරි සීරින සාගෙන එක පාට අවසන් වෙයි. පින් කරන අය ගිහිල්ලා උපදින්නේ දිව්‍ය ලෝක වල එහෙමනම් ඇයි මේ දුක් විඳ විඳ ඉන්නේ? මනුස්ස ලෝකේ. පුළුවන් මොකක් කරන්නේ? ඉක්මනින්ම මේ පින් කරලම තියෙන හින්දා පින් කරලා ඇති කියලා හිතුනහම සීදිවි නසා ගන්න. එතකොට ගිහිල්ලා උපදින්න කොහෙද? පින් කරපු කෙනෙක් දිව්‍ය ලෝකෙම උපදිනවා නම් දිව්‍ය ලෝකෙයි. ඇයි? මේ සිල්වත් ගුණවත් ඇත්තෝ සිල් සීලේ ගුණය ගැන කතා කරනවා. හැබැයි ජීවිතේ නම් විනාශ කරගන්නේ දිව්‍ය ලෝකේ හැර උපදින්න ගිහිල්ලා. ඒ වෙලාවේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජතුමනි.
ඕක පදනම් විරහිත කාරණාවක්. සිල්වත් ගුණවත් උතුම් එහෙම ආවට ගියාට සීදී නසා ගන්නෙම සීදී නසාවක් ගන්නෙම නැති පිරිස තමයි සිල්වත් ගුණවත් ජීවිතය ගැන අවබෝධය තියෙන පිරිස. රජතුමාට උදාහරණයක් කියනවා. මහරජතුමනි එක බමුණෙකුට හිටියා බිරිඳ ඇවුරු දෙපළ. පළවෙනි බිරිඳට හිටියා අවුරුදු 12ක 16ක විතර ළමයි. දෙවෙනි බිරිඳ ගැබ් බාරගෙන ඉන්න. මේ අතර වාරේ බමුණ මේ යනවා. දැන් පළවෙනි බිරිඳගේ දරුවා ඇවිල්ලා දෙවෙනි බිරිඳට කියනවා ඔය ලැබෙන්න ඉන්න දරුවාට මොකුත් දෙන්න බෑ. මම තමයි දැනට ජීවත් වෙන තාත්තගේ එකම දරුවා. ඒ නිසා ඔබට තියෙන සියලු දේපල ලියන්න ඕනේ කාටද? මට දැම්මම ලියන්න ඕනේ. මේ ළමයා උපදින්න කලින් දෙවෙනි ළමයා උපදින්න කලින් මට ඔක්කොම ලියන්න ඕන. ඉතින් මේ දෙවේ එතකොට පුංචි අම්මනේ නේද? සුළු මම කියනවා. ඔබට වගේම මොහුටත් මගේ කුසේ ඉන්න දරුවට ඒත් ඔබේ තාත්තගේ දරුවේ. ඔහුටත් අයිති කොටසක්. ඒ නිසා ඔබ ওই ඉල්ලීම කරන්න එපා. නෑ දෙසරයක් තුන්සරයක් ඉල්ලනවා. තුන්වෙනි සැරේ මොකද කරන්නේ? ගේ ඇතුළට ගිහිල්ලා බඩ කපාගෙන ළමයා ගන්න එළියට. ඇයි ගන්න? පුතාට අයිතිවාසිකම් ලබා දෙන්න. අන්තිමේට බිරිඳත් ඒ කාන්තාවත් මිය යනවා දරුවා මිය යනවා. මේ උපමාව තුලින් කියනවා පින්වන්තෝ ගුණවන්තෝ සිල්වන්තෝ ජීවත් වෙන කෙනෙක් දිව්‍ය ලෝකේ යන්න කියලා සියදිව නසා ගන්නවා නම් අර දෙවෙනි දරුවට දේපල අරන් දෙන්න අර මාතාව බඩ කපා ගත්තා වගේ වැඩ දෙන්නම විනාශ වුණා. ඒ වගේ මෝඩ තීන්දුව తీරන ගන්නේ නැහැ සිල්වත් ගුණවත් බුද්ධිමත් ඇත්තෝ. තව තව මේ ජීවිතේ මොනවද කරගන්නේ? කුසල් දහම් වඩා ගන්නවා. මොකද බොහෝම කලාතුරකින් ලැබිච්ච අවස්ථාවක් මේ නේද? අපි කවුරු සංසාරේ පින් කරලා තියෙනවා. ඒ නිසාමයි පින්වත්නි අපට මේ අවස්ථාව ලැබෙන. එක්තරා බ්‍රාහමණයෙක් පින්වත්නි කල්පනා කරනවා මම කවුරුවත් මෙහෙදන් නොකරපු තැන තමයි මගේ දේහේ මෙහෙදන් කරන්න ඕනේ. ඔහොම කල්පනා කරලා හොයනවා කවුරුවත් මෙහෙදන් නොකරපු තැන. හැමතරම හොයලා හොයලා මේ පලාති තිබිලා තිනවා දැවැන්ත කන්දක්. ඒ කන්ද පාමුල කන්ද මුදුනේ තිබිලා තිනවා අවුරුදු දහස් ගාණක් පැරණි ගහ. මේ ගහ යට තමන්ගේ දේහේ වල දාන්න තීන්දුව කරනවා කවදා හරි මියගිය ඊට පස්සේ. කවුරුවත් වල නොදාපු තැනක. මේක බුදුරජාන් වහන්සේ බුදු වෙසින් දකිනවා. දැකලා එදා මේ බ්‍රාහ්මණයා බමුණා ධර්මය අවබෝධ කරගන්නත් වාසනාව තිබුණා. එතෙන් වැඩලා සිහිපත් කරනවා බ්‍රාහ්මණේ ඔබ මෙතන මේ මොහොතේදී මේක හුදෙකලා වෙච්ච රමණීය තනක් වුණාට කිසි කෙනෙක් වල දාලා මිහිදන් කරලා කියලා නොපෙනුනාට ඔබම මේ ස්ථානයේ මිහිදන් කරලා තියෙනවා 16 වතාවක්. 16 වතාවක් නෙවෙයි 16 දහස් වතාවක්. එතකොට මේ සසර ගමන ගැන හිතන්න කියලා අපි මිය පරලෝ ගියපු ආත්මවල අපේ හිස් කබල් ටික එකතු කරාන. ඒ හිස් කබල් මහමේරු පර්වතයේ උස පරද්දනවලු. ඒ තරමට අපි මේ සංසාරේ මොකද කරලා තියෙන්නේ? ඉපදිලාද නැද්ද? ඉපදිලා තියෙනවා. ඊළඟට පුත් බගිනි ආදී විවිධ සූත්‍ර දේශනාවන් වල මාතු සූත්‍රයේ පීතු සූත්‍රයේ මේවයි දේශනා කරන මේ ලෝකේ තාත්තා කෙනෙක් වෙලා නොයිපදුන කෙනෙක් නැති තරම්. අම්මා කෙනෙක් නොවුන කෙනෙක් නැති තරම්. සහෝදරියක් සහෝදරයෙක් නොවුන කෙනෙක් නැති ගානයි. අපි හැමෝම ඒ තත්ත්ව වලට මේ සසරේ පත් වෙලා තියෙනවා. ඒ තරම්ම අපි මේ සසර ගමනේ යවිදිලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ ආත්මේ මනස අපි මොන විදිහට පත් වෙයිද? අපි කොහේ ඉඳලා දාවි? එන්නෝද කොහි සිට එන්නෝද නොදැනෙති, යන්නෝද කොහි යන්නෝද නොදැනෙති. එන අය දන්නේ නැහැ කොහේ ඉඳලා දාවි කියලා. යනකොට දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. ඉතින් කොච්චර මේ සංසාරේ අපි ඇවිදලා ඇද්ද? කොච්චර අපි දුක් විඳලා ඇද්ද? අපේ ගෙල කැපිලා අපි මිය ගියපු අවස්ථා කොච්චරද මේ සසර ගමන? සියවිදිවි නසාගෙන අපි කොච්චර මේ සසර ගමනේ මිය ගිහිල්ලා ඇද්ද? දරංජාන කියලා තියෙන අපේ මොකද වටිනා සූත්‍ර දේශනාව. දැන් ඔය මී යන එක දැන් අද මේ පින්කම සිද්ධ කරන්නේ සෙනෙහෙබර පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. දරංජානි සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දරංජානි කියන බ්‍රාහමණයා
සරියුත් මහරහතන් වහන්සේට උත්තර දෙනවා මරණ වේදනාව මොන වගේද කියලා. හොඳට පින්දහම් කරපු බ්‍රාහ්මණේ ධනංජය. මරණ ගොඩාක් කියන මාව බැහැ දකින්න ඕන. මට උන්වහන්සේ බැහැ දකින්න ඕන. සරියුත් මහරහතන් වහන්සේ වැඩම කරනවා. ඒ වෙලාවේ අහනවා ධනංජානි බ්‍රාහ්මණේ ඔබට දැන් කොහොමද වේදනාව දැනෙන්නේ කියලා. හොඳ සිහියෙන් මිය ගිය කෙනෙක්. මිය ගිහිල්ලා උපදින බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ උපදින මොහොත දක්වාම සරියුත් මහරහතන් වහන්සේ අවවාද කරනවා. හොඳට පින්දහම් කරපු බ්‍රාහ්මණය. ස්වාමීනි මට දැන් දැනෙන වේදනාව තියුණු ආයුධයකින් මගේ හිසට හැම පැත්තටම අයින්නවා වගේ දැනෙනවා. ඊළඟට පැහැදිලි කරනවා මහා ලොකු යොතකින් මගේ හිස වෙලලා අදිනවා වගේ මට දැනෙනවා. ගෝඝාතකේ හරක් මරණ කෙනෙක් තියුණු ආයුධයකින් ගවයාගේ බඩට අනින්නේ මොන වෙලාවේද? ගවයාට මොන වේදනාවක්ද ඇති වෙන්නේ සිව් දෙසින් බඩට අනිනකොට? මට අන්නේ වගේ වේදනාවක් දැන් දැනෙනවා කියලා. එතකොට අපි කාටත් මරණයේදී වේදනාව විඳින්න සිද්ධ වෙනවා. ජීවිතේ ලොකුම වේදනාව. ඉතින් අපි පුණ්‍යකාමීව දැහැමිව ජීවිතේ ගත කරලා තියෙනවා නම් අපට වේදනාව ඉවසමින් ඒ අවස්ථාවට හොඳ මනසින් මුහුණ දෙන්න පුළුවන්. මේ ජීවිතේ හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ මේ ආත්ම භාවයේ තුලම අපට කෙලෙස් සදහටම ප්‍රහීණ කරන්න බැරි වුණොත් හොඳ සිහි බුද්ධියෙන් කුසල් දහම් සිද්ධ කරගෙන සිහියෙන්ම මිය පරලෝ යන්නේ. එහෙම නැතුව අවසාන මොහොතේ කියන්න පටන් ගත්තොත් ගිනි දැල් පේනවා, කලවර වෙනවා, ওই වගේ දේවල් සමහර අයතු කියනවනේ නේද? ඒවා සුබ සලකුණුද අසුබ සලකුණුද? අසුබ සලකුණු. ඉතින් මම හිතන්නේ දීර්ඝව වෙලාවක් දැන් කාලය ගත වෙගෙන යනවා. අපි ඉක්මනින් ඊතුරු කාරණා කීපය සාකච්ඡා කරමු. ඊළඟට පායාසි රාජන් රජතුමා කියනවා මේ මී යන කෙනාගේ මොනවා හරි ජීවයක් ඊළඟ ආත්මයට යනවා නම් ඒක හෙවීම සඳහා මම පරීක්ෂණයක් කරා. ඔය මරණ දනුවමට ලක් වෙච්ච ඇත්තෝ ලොකු හැලියකට දාලා සම් වලින් කට වහලා ඊළඟට මැටි වලින් කට වටේ හොඳට මැටි ආලේප කරලා ගින්දර ගහනවා. එතකොට පණ පිටින් ඉන්න කෙනෙක් තමයි මේ පිලිස්සෙන්නේ. ඒකල අන්තිමේදී පුංචි සිදුරකින් සිදුරක් පාදලා බලනවා ජීවයක් යනවද නැද්ද කියලා. දැන් කොහේ හරි ලෝකයකට යනවා නම් දැන් ඉතින් දුම් දාලා පත්තු වෙලා ගිනි අරන් තියෙන වෙලාවේ යන්න තියෙන ජීවේ ඒ කවුලුවෙන් යන්න ඕන. ඒ වෙලාවේ ඉතින් මේ පියවි සාමාන්‍ය ඇසකට එහෙම පේන්නේ නැහැ. කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජතුමනි, ඔබතුමා දැන් මේ ජීවතුන් අතරනේ ඉන්නේ. ජීවත් වෙලා ඉන්නකොටම ජීවත් වෙලා ඉන්න අයටනේ හීන පේන්නේ. ඔබතුමා හීනෙන් රාජපුරුෂයෙක් එක්ක උයන්සිරි නරමන්ඩ එහෙම යනවද නැද්ද? හීනනුත් යනවා. හැබැයිම යනවා. ওই හීනෙන් එහෙම ගියපු වෙලාවක රාජපුරුෂයන්ට නොපෙනෙන්න ඔබතුමා තනියෙන් එක එක තැන් වලට රාජපුරුෂයන්ගේ ඇස් වහලා යනවද නැද්ද? ඔව් මම යනවා. රජතුමා කියනවා ඇස් වහලා යනවා. එතකොට ජීවත් වෙලා ඉන්න කෙනාට පේන හීනෙත් එහෙම තියෙනවනම් මහරජතුමනි ජීවත් වෙලා ඉන්න කෙනාට හීනෙන් පේනවනම් අනිත් අය මගහැරලා මෙහෙම හොරාට යනවා. මිය ගිය කෙනෙකුගේ ජීවය ඔබ වගේ සාමාන්‍ය පුහුදුම් කෙනෙකුගේ ඇසකින් කොහොමද ඔබ දකින්නේ? ඔබට පේන්නේ නොපෙනෙන විදිහට ඔහුගේ ජීවේ පිට වෙනවා, විඥානේ පිට වෙනවා. එහෙනම් කුමාරකාශ්‍යප මහඳුරනේ මට දැන් කියන කාරණාව කෙසේ වෙතත් තවත් කාරණාවක් අහන්න තියෙනවා කියන්නේ. අර අර සියලුම දේවල් වලට එකඟයි කියලා කියන්නේ නෑ, තවත් කාරණාවක් තියෙනවා කියලා අහනවා. ඊළඟට කියන කාරණාව මිය යන කෙනා මිය ගියාම බර වැඩි වෙනවද අඩු වෙනවද? කෙනෙක් මිය ගියාම සාමාන්‍යයෙන් තිබුණ බර ප්‍රමාණය වැඩි වෙනවද අඩු වෙනවද? හරි විදිහට තියෙන බර ප්‍රමාණය මිය ගියාම වැඩි වෙනවා නේද? මිය ගියාම වැඩි වෙනවා. මේ එතකොට කියනවා කුමාරකාශ්‍යප හාමුදුරන්ට, හාමුදුරනි හොඳට ඉන්න කෙනාගේ බර කෙරලා මිය ගිහිල්ලා ඉවරුනාම මිය ගියාම නැවත බර කෙරෙනවා.
කිරලා බලපුවහම බර ප්‍රමාණය වැඩි. එතකොට ජීවයක් කියලා එකක් මේ ශරීර කූඩුවෙන් එළියට ගියා නම් කොහොමද මියගිය කෙනාගේ බර වැඩි වෙන්නේ? පිටිනුත් හරණ එකක් ඇතුළට එන්න බෑ. ඉතින් රජතුමා මේ කරපු පරිශ්‍රමනේ. ඒකට දෙන පිළිතුර රජතුමනි, උස්නේ උස්නත්වේ පහ වුණාම මොකද වෙන්නේ? උස්නත්වේ පහ වුණාම ඕනම දෙයක කාලය අවසන් වෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට යකඩයක් රත් කරනවා. රත් කරලා තියෙන යකඩේ බර අඩුයි. රත් කරලා තියෙන රත් වීම අයින් වුණාට පස්සේ යකඩේ බර වැඩි තිබුණ තත්ත්වයට පත් වෙනවා. ඒ වගේ මේ ශරීරයේ පවත්වන තාකල් මේක උෂ්ණත්වයේ තියෙනවා. ඒ තාකල් බර අඩුයි. හැබැයි මිය ගියාට පස්සේ වෙන්නේ මොකද? උෂ්ණත්වයේ නැතිලා යනවා. තේජෝ ගුණය නැතිලා යනවා. එතකොට බර වැඩි වෙනවා. ඒ කාරණාවත් දැන් රජතුමා කියනවා, එහෙමනම් මට තවත් කාරණාවක් දැනගන්න තියෙනවා. ඊළඟ කාරණාව රජතුමා ඉදිරිපත් කරන කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේට, මම කිසිම ওই අපරාධකාරයන්ට මරණ දඬුවම් දෙනකොට කිසිම තුවාලයක් නොකරම මරණයට පත් කළා. රාජපුරුෂයෝලාව කිසිම සීරීමක්වත් නොකර එක සැරේ විනාශයට පත් කළා. ඒකල බැලුවා කොහොමද ජීවියක් එළියට යනවද නැද්ද කියලා. ඒත් ගියේ නම් නෑ. තුවාලයක්වත් නොකර මිය යන කෙනාගේ ජීවිතය දිහා බලනකොට, පණ යන විදිහ ගැන හුස්ම හෙලන විදිහ බලනකොට, ඔහොම කෙනෙක්ගේ ජීවියක් ඊළඟ ලෝකයට යන විදිහක් ගැන මම දැක්කේ නෑ කියලා. ඒකට කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, මහරජතුමනි, හොඳට හග්ගිරි පිමින්න පුළුවන් කෙනෙක්. හග්ගිරි පිමිනවා. හැබැයි පිමින්න දන්නේ නැති කෙනෙකුට හොඳට පිමින්න පුළුවන්ද? බෑ, නිකන්ම පිමින්න බෑ. සද්දයක් එන්නේ. හග්ගිරිය තියෙන්න ඕනේ. වායු දහරාව දැවටෙන්න ඕන. හොඳ හුස්මකින් පිමින්න ඕනේ. කලාව දැනගෙන ඉන්න ඕනේ. ඔය කාරණා සියල්ලම එකතු වුණාමයි හග්ගෙඩිය පිමින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ උපමාවෙන් කියනවා, මේ මහග්ගෙඩිය හොඳට පිඹු කෙන හග්ගෙඩිය දාලා යන්න ගියා. ඒ ගමේ කීප දෙනෙක් එකතු වෙලා එක අවස්ථාවක ඒ අය හග්ගෙඩිය පිමින්න හැදුවා. පිමින්න බැරි වුණා. හැබැයි අර හග්ගෙඩිය හොඳට පිමින්න දන්න කෙනා නැවත ඇවිල්ලා අර හග්ගෙඩිය පිමින හැටි කියලා දුන්නා. අන්න ඒ වගේ තමයි උස්නත්වේ ආයුස්මාච විඥාන යදාකායං ජහන්ති මා අපවිද්දෝ තදාසේති නිරත්තංව කලින් අරන්. ආයුෂයයි උෂ්ණත්වයයි විඥානය මේ ශරීරයෙන් පහ වුණාම ආය ගණ්ඩ ප්‍රාණයක් මේ ශරීර කූඩුව ඇතුලේ නැහැ. ඉතින් මේ කාරණාවත් දැනගත්ත පායාසි රාජාඥ රජතුමා ඊළඟට පිළිතුරු දෙනවා, හාමුදුරනේ තවත් කාරණාවක් තියෙනවා දැනගන්න. මම මේ සමහර අයට දනුවන් දෙනකොට රාජපුරුෂයන්ට කිව්වා මේ සම මස් නහර එකින් එක ගලවන්න කියලා. එතකොටවත් මේ ජීවියක් කියලා එකක් කොහෙට හරි යනවාද කියලා බලන්න පුළුවන් මේක. ඒත් අහුන්නේ නැහැ කිව්වා. ඒ නිසා මම කොහොමද පරලෝකයක් පිළිගන්නේ? මේ ගිහිල්ලා උපදිනවා කියලා. ඒකට මොකද්ද කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ලබා දෙන පිළිතුර හැටියට? රජතුමනි, ජටිලයෙක් ඉන්නවා ගිනි පුදන. ඔහු ගිනි පුදනවා දරුවත් එක්ක. ජටිලයා ගමනක් යනවා තාත්තා. පුතා මොකද කරන්නේ? අර ගිනි ගාන ගින්න නිවුනාට පස්සේ අර තිබුණ දර කෑලි ඔක්කොම කපලා බලනවා කොහෙද ගින්දර තියෙන්නේ කියලා. අහුනාද ගින්දර? නැහැ. ජටිලයා නැවත ඇවිල්ලා ගිනි ගානා දඬු දෙක අරගෙන අතුල්ලලා ගිනි පත්තු කරනවා. පත්තු කරලා කියනවා, ওই කෑලි වල කොච්චර ගින්න හැවුවත් එහෙම ගිනි හොයන්න බෑ. මේ ගිනි ගානා දඬු දෙක එකට අතුල්ලලා තමයි ගින්දර පත්තු කරන්නේ. ඒ වගේ තමයි ඔය කෑල්ලෙන් කෑල්ල ගලවපුවාම එහෙම පේන දෙයක් නැහැ. මොන දේ කළත් මේ සියලු කොටස් එකතු වුණාම තමයි යම් කෙනෙකුට ජීවයක් තියෙන්නේ. ආයසේ උස්නේ විඥානේ මේ තුන පහ වුණාම ආයේ ජීවයක් කියලා දෙයක් ඇත්තේ නැහැ. ඊළඟට දැන් රජතුමාට මේ සියලුම කාරණා පිළිගන්න සිද්ධ වුණා. රජතුමා කියනවා, ඔබ වහන්සේ කියන කාරණා තේරුණා. නමුත් මම මේ පලාතේ යුව රජතුමා. කොසුන් රජතුමා මං කවුද කියලා දන්නව? මං කොහමද ඔය කියනව පිළිගන්නේ? එහෙනම් මට නම් කිසිසේත්ම ඔය කියන කාරණාව පිළිගන්න බෑ. පිළිගත්තත් මම අනිත් අයට නම් කියන්නේ නැහැ මම පිළිගත්තා කියලා. පිළි නොගත්තා වගේ ඉන්නවා කිව්වා. ඊට පස්සේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ උත්තර දෙනවා, මහරජතුමනි, වරාන්තරයේ කාන්තාරයක් මැදින්
ගැල් කණ්ඩායමක් යනවා 500 දෙනෙකුට කෑම බීම ඔක්කොම අරගෙන තනකොළ අරගෙන යනකොට අතරමඟදී මගේ කැවිලා කියනවා හොඳට වස්ස වැහැලා තියෙනවා වතුර ඔක්කොම දේවල් තියෙනවා ඕවා තියෙනේ ඔක්කොම හිස් කරලා යන්න කියලා දවස් 7යි යන්නේ බල්ලකොට මේ ඇවිල්ලා පණිවිඩය දීලා තින්නේ කවුද යක්ෂේ දුගේ ගිවිසේ අන්තිමේදී යක්ෂ සේනාව ඇවිල්ලා මුන් සියලු දෙනා විනාශ කරලා දැම්මා දෙවෙනි ගල් කණ්ඩායමේ ඒමාවත මේ යනකොට නැවතත් අර යක්ෂයා අහිංසක මිනිස්සෙක්ගේ ස්වරූපයෙන් ඇවිල්ලා කියන හොඳට වැස්ස වැහැලා තියෙන ශස්ත්‍රීකයි ඔය තියෙන දේවල් ඔක්කොම අත්හැරලා යන්න කියන මගදී ජලය තනකොළ ඔක්කොම ගන්න පුළුවන් කෑම බීම හැබැයි ඒ ගල් කණ්ඩායමේ නායකයා ඒකට අහුනේ නැහැ ඔහු ඔහුගේ මෙවලන් ටික ඔක්කොම අරගෙන ගියා යකාට බැරුණා ඔහුව තමන්ගේ ග්‍රහණයට ගන්න ඒ වගේ රජතුමනි ඔබතුමාට මේ අනතුර පෙනිපෙනි ඔබතුමාර පළවෙනි ගැල් කරුවා වගේ අමාරු වැටෙන්නේ මේ හදන්න දෙවෙනි ගැල් කරුවා බුද්ධිය ජයගත්තා ඒ නිසා මේ දේ තේරුම් ගැනීම ඔබ සතුයි ඊට පස්සේ කියනවා හැම දිනාම පිළිගනි මං අඥානයි කියලා මට හිනාවේ මම මේව පිළිගත්තොත් එහෙම දෙවෙනි උදාහරණයට කියනවා කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ ඔබතුමාවක පිළි නොගත්තොත් හරියට තවත් උපමාවකින් කියනවා නම් ඒ පිළි නොගැනීම ඌරන් ඇති කරන කෙනෙක් ගම්මානයකට ගිහිල්ලා අහු වෙනවා වේලිච්ච අසූචි වගේ. ඒවා තමන්ගේ ඌරන්ට හොඳ කෑම කියලා රෙද්දක ඔතලා ඔළුවේ තියාන අරයන්. මොනවද වේලිච්ච අසූචි කියලා? මගේ ඌරන්ට හොඳ කෑම බීම දෙන්න ඕනේ කියන හැඟීමෙන් තමයි දැන් මේක අරයන්. අතර මගේ මොකද වෙන්නේ මහා වැස්සක් ඇදහැරෙනවා. දැන් වියලි ඒව ඔක්කොම මොකද වෙන්නේ? ඈ දියර තත්වයට පත් වෙන. ඒත් ඔළුවේ තියාගෙන යනවා. මහරජතුමනි මට කියන්න තියෙන්නේ ඔබට අන්නේ වගේ තමයි දැන් මේ වෙලා තියෙන්නේ. ඔබ කැමති ඒක බිමින් තියන්නද? ඒක නැවත කරේ තියාගෙන යන්නද? දැන් රජතුමාටත් දැන් හිනහත් යන්න තියෙදි. රජතුමා කියනවා මම කොහෙත් මාගේ ආත්ම ගෞරවය ගැන හිතද්දි මට ප්‍රශ්න තියෙනවා. තුන්වෙනි උදාහරණයක් කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ ලබා දෙනවා සූදු කෙල්ල කෙනෙක් පරදින වාරයක් වාරයක් ගානේ අදිස්ථානයක් ඇති කරගන්නවා මේ පස් කැටයක් කටේ දාගන්න. තව එක්කෙනෙක් මොකද කරන්නේ ළඟ හිටපු කෙනෙක් ඒකට විස කවනවා. දැන් මේ පස් කැටේ කටේ දාගන්න හදනකොට අර විස කවපු කෙනාම කියනවා යහලුව ආයේ පස් කැට ගලින්න එපා පෙරදුනා. මේ පස් කැට වලට දාලා තියෙන මොනවද? විසක් දාලා තියෙන්නේ කෑවොත් මොකද වෙන්නේ? ඉස්සර වගේ නම් බේරෙන්න හම් වෙන්නේ නැහැ මිය යනවාමයි. නමුත් මොකද කරන්නේ? අර පුරුද්දනුව අතාරින්න බැරි කෙනා ඒ පස් කැටේ නිකම් පස් කැටයක් නෙවෙයි විස පොවලා තියෙන කිව්වත් කනවද නැද්ද? කන කෙනෙක් බුද්ධිමතෙන් නම් කන්නේ නැහැ. ඔබතුමා කරන්නේ පස් කැටේ විස පොවලා තියෙද්දි කටේ දාගන්න හදනවා වගේ වැඩ. ඔබ තීරණේ ඔබතුමා. ඊළඟට රජතුමා ඊළඟ උපමාවෙන් දේශනා කරන මහරජතුමනි දෙන්නෙක් යනවා වෙළඳාම ජීවනෝපාය සඳහා යනවා වෙළඳාම ගිහිල්ලා දෙදෙනාම මුලින්ම හොයා ගන්නවා හනමිටි දෙක. ඕක අරන් යනකොට මගදී එක් දෙන්නටම හම්බ වෙනවා හන නූල්. හනමිටිය පැත්තකින් තියලා මොකද කරන්නේ? එක්කෙනෙක් හන නූල් මිටිය ගන්නවා. අරයා කියනවා මේ අල්ලපු ගම්මානේ ඉඳලා මේක කරේ තියානේ නේ මේක හන මිටිය. හන නූල් උනට කවන්නෑ මේ මිටිය නම් බිම තියන්නේ නෑ. ඒකම කර තියාගෙන යනවා. ඊළඟට හම්බ වෙනවා කොමු පලස් නූල්. අර හන නූල් මිටිය ගත්ත කෙනා ඒක ආපහු පැත්තකින් තියලා ඊළඟට ගන්නවා කොමු පලස් මිටිය. හැබැයි හන මිටිය අර ඒකම උනේ කියපු කෙනා දැන් ගම්මාන කීපයක් පහු කරගෙන ඇවිල්ලා එකම මිටිය කරේ. දැන් එක්කෙනෙක් මොකද කරන්නේ? මිටියෙන් මිටියේ වටිනාකම අනුව මොකද කරන්නේ? තියෙන එක අතහැරලා අලුත් එක ගන්නවා. එක්කෙනෙක් විතරක් තියෙන එකම ඔළුවේ තියාගෙන එනවා. ඊළඟ ටිකක් දුරට යනකොට මෙන්න යකඩ මිටියක් හම්බ වෙනවා වටිනා. අර වෙනස් කරන කෙනා මොකද කරේ? යකඩ මිටිය ගත්තා කොමු පලස් මිටිය තියලා. අර හන මිටියම තියාගෙන ආපු කෙනා මේකම මට හොඳයි කියලා ඒකම තියාගෙන යනවා. යකඩ පහු කරගෙන යනකොට ඊළඟට හම්බ වෙනවා තඹ ඊයා. ඔහොම ඔහොම පහු කරගෙන අන්තිමට හම්බ වෙනවා රත්තරම් මිටියක්. අර මිටියෙන් මිටිය අලුත් දෙය මාරු කරගෙන කරගෙන ආපු කෙනා අන්තිමට මාරු කරන මොකේද? රිදී මිටිය අයින් කරලා ගන්නව මොකද? රත්තරම් මිටිය. හැබැයි මාරු නොකරපු කෙනා තාම ඔළුවේ තියාගෙන ඉන්නේ මොකද්ද මිටිය?
හන මිටිය දැන් ගම්මාන කීපයක් පහු කරගෙන ඇවිල්ලා එකම මිටිය ඔළුවේ තියාගෙන මේකම හොඳයි කියලා. ඊළඟට මසුරන් රත්තරන් වලටත් වඩා මසුරන් හොඳයි කියලා රත්තරන් මිටිය අයින් කරලා ඊළඟ කෙනා මොකද කරේ මසුරන් මිටිය ගත්ත ඔළුවට. රාජතුමනි ඒ වගේ තමයි මෙච්චර වටිනා දෙයක් කියලා ඔබට නිවැරදි වෙන්න මේ අවබෝධ කරගන්න මේ පිළිගන්න කරුණු කාරණා තියෙනවා. තීරණේ කා සතුද? ඔබ සතුයි. ඒලයි සාදුකාර පවත්තලා කියනවා මහා කාච මහරහතන් වහන්සේ හාමුදුරනේ ඔබ වහන්සේගේ පළවෙනි උපමාවෙන්ම ඉර හඳ ගැන කියනකොටම මම ඔබ වහන්සේට එකඟ වුණා. මම මෙච්චර වේලාවක් ඔබ වහන්සේත් එක්ක එක 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 කාරණා මම ඉදිරිපත් කරේ මාත් කරපු පරිශ්‍රණයක් තිබුණා. හැබැයි මට දැනගන්න ආස වුණා ඔබ වහන්සේගේ උපමා ටික. ඔබ වහන්සේ මොන තරම් ලස්සනට විචක්ෂණව මේ කරුණු දේශනා කරා තර්කානුකූලව. ඒ නිසා මම පළවෙනි කාරණාවෙන්ම සත්‍ය අවබෝධ කරගත්තා. මට අවශ්‍ය වුණේ හාමුදුරනේ ඔබ වහන්සේ ලස්සන උපමා තුලින් ඔබ වහන්සේගේ ආධ්‍යාත්මීය ඇසින් දැකලා මට මේ කියා දෙන කරුණු කාරණාවට මම වසීකృత වුණා. ඒ නිසා මම තෙරුවන් සරණ යන උපාසකයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ වෙලාවේ එදා ඉඳලා පායාසි රාජඤ්ඤ රජුරෝ දන් දෙන්න පටන් ගත්තා. දන් දෙන්න පටන් ගත්තා. සකසා දන් දෙන්න පටන් ගත්තා. හැබැයි රජතුමා අර එකපාර දන් නොදීපු කෙනෙක් නිසා දන් දෙන්න ගියාම පොඩි පොඩි අඩුපාඩුම් තිබ්බා. හිටියා උත්තර මාණක කියලා සගේ ඔහු දැනුවත් කරන රජතුමනි දෙනව නම් හොඳටම දෙන්න ඕනි. පිළිවෙලට දෙන්න ඕනි. ගෞරවයෙන්ම දෙන්න ඕනි. ඔබතුමා නිකන් අර ආවට ගියාට ඇද ඇද දෙන ගතියක් තියෙනවා. දන් දෙන්න ගියාම අර කැප සරුප් විදිහට නෙවෙයි දෙන්නේ නීරස විදිහට දෙන්නේ. ඒ නිසා ඔබ නීරස විදිහට දුන්නොත් ඔබට ලැබෙන ආනිසංස දුන්නට ලැබෙයි. හැබැයි අඩුපාඩු ගන්න තියෙයි. පළුදු තියෙයි කිව්වා. හැබැයි ඒ දේවල් කිව්වත් මේ පායාසි රාජඤ්ඤ රජුරු අර පුරුද්දේ හැටියට අඩුපාඩු ගන්න සහිතවම දන් දුන්නා. අන්තිමට මොකද උනේ? චාතුරු මහරජිකේ තියෙන සෙරිස් එක කියලා විමානයක් සැප සම්පත් වලින් අඩු ඒකේ උපදිනවා කවුද? පායාසි රාජඤ්ඤ රජුරු. ඊළඟට මේ යුවරජතුමා මිය ගිහිල්ලා ඔහුට හොඳට දන් දෙන්න කියලා මඟ පෙන්නපු උත්තර මානවක තවුතිසාව උපදී. ගවම්පතිය කියලා හිටිය මහරහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ හැමදාම බොහෝ දුරට විවේක ගන්න වඩිනවා චාතුරු මහරජිකේ සෙරිස් එක විමානයේ. ගිහාම කවුද ඉන්නේ? පායාසි දැන් දේවතාවා. පායාසි දේවතාවා ඉන්නවා. කිව්වා ගවම්පතිය මහරහතන් වහන්සේ මම අහවල් පළාත පාලනය කරපු යුවරජතුමා මට බණ කිව්වේ කුමාරකාශ මහරහතන් වහන්සේ. දන් දුන්නා දන් දීමේදී පුංචි පුංචි අඩුපාඩුකම් ඇති වුණා. ගෞරවයෙන් නෙවෙයි දුන්නේ, හදවතින්ම නෙවෙයි දුන්නේ, අඩුපාඩුකම් එක්ක දුන්නේ. ඒ නිසා මේ අඩු සම්පත් ඇති දිව්‍ය තලයක මම ඉපදුනා. ඒ නිසා ඔබ වහන්සේ මනුස්ස ලෝකයට ගිහිල්ලා දැනුවත් කරන්න. එදා අහවල් රට පාලනය කරපු පායාසි රජතුමා සෙරිස් එක කියන අඩු සම්පත් ඇති දිව්‍ය ලෝකයේ ඉන්නේ සකසා දන් නොදුන්න නිසා. ගෞරවයෙන් දන් නොදුන්න නිසා. ඒ නිසා සියලු දෙනාට කියන්න දානයක් දෙනවා නම් ගෞරවයෙන්ම දන් දෙන්න කියන්න. සකසාම දන් දෙන්න කියන්න. පිනගෙන විශ්වාසයෙන්ම දන් දෙන්න කියන්න. ගෞරව සම්ප්‍රයුක්තම සන්තෝෂයෙන්ම දන් දෙන්න කියන්න. එතකොට දිව්‍ය ලෝකයේ ගියා මහේ ශාක්‍ය දේවතාව හැටියට උපදින්න පුළුවන්. ඒ නිසා දීර්ඝව කරුණු කාරණා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. හැමදෙනාම මේ ධර්ම දේශනාව තුළ පායාසි රාජඤ්ඤ රජතුමා ජීවිතේ වෙනස් කරගෙන අදට සෙරිස් එක දිව්‍ය ලෝකේ පායාසි දේවතාව හැටියට පහළ වෙලා ඉන්නවා. ඉතින් ඒ සැප සම්පත් ලබා ගත්තේ මේ කියපු කාරණා තේරුම් අරගෙන. ඒ නිසා අපි හැමදෙනාම දැසින් වටිනාදී බලන්න අදිෂ්ඨාන කරගෙන දේශවණින් ඔබේ දේශවණ ඇහෙන කාලේ වටිනා දේවල් මහලා දෙපයින් වටිනා ගමන් බිමන් ගිහිල්ලා දැතින් වටිනාම දේවල් ජීවිතේ පුරාවට සිද්ධ කරගෙන තව තව පිනට සමීප වෙලා පාපේට තව තව බිය සන්ත්‍රාසය ඇති කරගෙන පාපයෙන් වැළකිලා ජීවිත දිනෙන් දින ආලෝකමත් කරගෙන මෙලව පරලෝ දෙලව සැනසෙල්ල නිවනින් සැනසෙල්ල ලබා ගන්නට සාදුකාරය දෙලා ප්‍රාර්ථනා කරනවා.